කොහොමද මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් පමණක් භාවිතා කරගෙන මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක් තුල කොහොමද ඉතාමත් රසවත් පිට්සා එකක් හදන්නේ කියලා. ඉතින් මේ පිට්සා එකේ විශේෂත්වය තමයි අපිට මේකට ඊස්ට් ඕනේ වෙන්නේ නැහැ. ඒ වගේම oven එකක් භාවිතා කරන්න ඕනෙත් නැහැ. අපිට දර ලිපේ හෝ ගෑස් ලිපේ හෝ ඕනෑම ලිපක මේ පිට්සා එක ඉතාමත් කෙටි කාලයකින් හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද අපිට ඕනේ වෙන්නේ කියලා. මෙතන තියෙනවා self rising flour. ඒ වගේම මෙතන තියෙනවා plain yogurt. ඕනෑම ජාතික plain yogurt. දැන් අපි බලමු කොහොමද මේක ඉක්මනටම හදාගන්නේ කියලා. දැන් මුලින්ම අපිට කරන්න තියෙන්නේ මේ අපේ self rising flour එකට අපේ plain yogurt ටික දාගෙන හොඳට mix කරලා dough එකක් කරගන්න එක. දැන් මේ self rising flour ඕගොල්ලන්ගේ ගෙදර නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් normal පිටි අරගෙන ඒකට baking powder දාගෙන මේ පිටි එක හදාගන්න. නැත්නම් normal පිටියකට baking soda දාගෙන මේ පිටි එක හදාගන්න එක. ඒ වගේම ඕගොල්ලන්ගේ ගෙදර plain yogurt හොයාගන්න නැත්තම් කරන්න තියෙන හොඳම දේ තමයි fresh milk අරගෙන ඒකට විනාකිරි ටිකක් දාලා මේ mix එක හදාගන්න එක. එහෙමත් නැත්තම් ඕගොල්ලන්ට fresh milk වලට දෙහියොෂ ටිකක් දාලා මේ mix එක එහෙමම හදාගන්නත් පුළුවන්. ඉතින් මේ ඔක්කොම substitute කරන ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මේ වීඩියෝ එකේ මුල සහ මේ වීඩියෝ එකේ යට තියෙන description box එකේ මම සඳහන් කරලා තියෙනවා. දැන් මේ තියෙන්නේ මම හදාගත්ත dough එක. දැන් අපිට තියෙන්නේ තව ටිකක් මේක knead කරන්න. මෙහෙම rolling board එකක් අරගෙන පිටි ටිකක් මෙහෙම දමාගෙන ඒක උඩට අපේ dough එක අරගෙන තව පොඩ්ඩක් මෙහෙම knead කරගන්නවා. මේ අපි rolling pin එකක් ආධාරයෙන් මෙහෙම pizza crust එක shape එකට හදාගන්නවා. ඔයගලන්ට පේනවා ඉතින් මේක තමයි මගේ ෆයිනල් pizza crust එක. දැන් මේක අපිට pan එක දාලා හදාගන්න තමයි තියෙන්නේ. දැන් අපි මේ වගේ pan එකක් ලිපේ තියාගෙන අපේ මම මෙතන oil ටිකක් දාගෙන තියෙනවා. ඉතින් oil ටික මෙහෙම apply කරගන්නවා හැමතැනම. ඒකලා medium heat එකට ලිප දාලා මිනිත්තුවක් පමණ වෙලා මේ තෙල් ටික රත් වෙන්න දාලා තියෙනවා. pan එක රත් වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට අපි හදාගත්ත pizza එක අපේ pan එකට දාලා මෙහෙම මිනිත්තු 2ක් පමණ වෙලා හොඳට යටපැත්ත හැදෙනකන් තියලා තියෙන එක. දැන් බලමු අපි මිනිත්තු 2කට වගේ පස්සේ මේ pizza එකේ අපේ පිටිපස්ස හැදිලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. දැන් මේක මෙහෙමම අනිත් පැත්ත දාගන්නවා. ඉතින් දැන් මේ අනිත් පැත්ත දාගත්තත් එක්කම අපිට තියෙන අපේ toppings ටික pizza එකට දාගන්න එක. මම මුලින්ම දාගන්නේ pizza sauce එක. මේ pizza sauce එක මම ගෙදරදීම හදාගත්ත එකක්. ඉතින් මේ pizza sauce එක හදන විදිහ මගේ කලින් වීඩියෝ එකේ පෙන්නලා තියෙනවා. මේක හරිම රහයි. ඔයගලන්ට ගෙදරදී හදාගන්න පුළුවන් නම් toppings ටික දාගෙන මෙහෙම pan එක වහලා මිනිත්තු 2ක් පමණ වෙලා තියලා තියෙනවා. දැන් අපි pizza එක ලෑස්ති. දැන් ඉතින් අපිට තියෙන්නේ සුදුසු පිඟානකට දාගෙන රස බලන්න. මේක තමයි අපේ pizza එක. ඔයගලන්ට පේනවා ඇති හරිම ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේක හදාගන්න crust එක හදාගන්න යොදාගත්ත ingredients දෙකයි. ඉතින් toppings ඔයගලන්ට කැමති විදිහකට කැමති ප්‍රමාණයක් යොදාගන්න පුළුවන්. ඉතින් මිනිත්තු 5ක් වගේ කෙටිම කාලයක් තුල හදාගත්ත pizza එකක් මේක. ඉතින් මම හිතනවා ඔයගොල්ලත් මේක හදලා බලලා රස බලලා මට මේ වීඩියෝ එක යටින් comment එකක් දාලා like එකක් දාලා share කරන්න.